එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. මේදා ඇඳ උඩ ඉඳගෙන උන් හිමාලි ළඟින්ම ඉඳගත්තාය. පසු ඇගේ බාහුව මත සුරත තැබුවාය. නංගි, අක්කේ, දැන් හිමාලි කතා කරන්නේ උග්‍රෙනි. උඹ මල්ලිට කොච්චර ආදරේද කියලා මං දන්නවා. කොච්චරද කියලා මංවත් දන්නේ නැහැ අක්කේ. එයා වෙනුවෙන් මට මැරෙන්න උනත් පුළුවන්. හිමාලි කීවේ අසාමාන්‍ය කඳුළු පුකුරක් හෙලෙමනි. අනන්න එපා කෙල්ලේ, මං දන්නවා. ජීවිතේ අක්කේ. මං මොනවද එයාට නොදුන්නේ? හිමාලි හැමම කීවාය. මේදා බලාගෙනම උන්නාය. එහෙම දෙයක් දෙන්න අතර නොවුනා කියා කොහොම හිතන්නද? කෙල්ලේ, අක්කේ, එහෙම දෙයක් මට ඒක ප්‍රශ්නයක් නෑ අක්කේ. ජීවිතේ තිබ්බ හැමදේම මන් දුන්නා. එයාගේ අහිංසක මූණ බලාගෙන දිගටම හිමාලිගේ දෑසින් කඳුළු වැටේ. කවදාවත් පිරිමි ළමයෙක් එක්ක එහෙම මන් දන්නවා කෙල්ලේ. හරි පුදුමයි. මට අක්කේ එයා ළඟින් හෙලවෙන්න හිතෙන්නේ නැහැ. ඔබ හෙලවෙන්නත් එපා. මේදා දිගටම හිමාලිව අතගායි. එයා යන්න කිව්වොත් මම මේ ඔක්කොම දාලා නුවර යනවා. ඒ තායෙත් වෙන කෙනෙක් ළඟට යන්න මට බෑ. මං කියාගෙන ආදේ හිමාලිම ගිලගත්තාය. එහෙම වෙන්න දෙන්නේ නැහැ කෙල්ලේ. මට මොන සැපක්වත් ඕනේ නැහැ. ඔයාගේ මල්ලි ළඟට වෙලා ඉන්න දෙන්න. ඒ ඇති. හිමාලි මේදාගේ උරතලේ හිස තබා ගත්තාය. අහිංසක කොල්ලෙක් මහරෑක පපුවට තුරුල් වෙනකොට මොනවද අක්කෙ දෙන්න බැරි? මේදා හිස වැනුවාය. උඹට රත්තරන් බබෙක්. මේදා උගුරෙන් මෙන් ඇසුවාය. මාත් බයෙන් උන්නේ. මේදා දිග සුසුමක් හෙළුවාය. මං කෙල්ලේ උඹ වෙනුවෙන් ඇපවෙන්නම්. උඹ බය වෙන්න එපා. මට බයයි අක්කේ. මගේ දුප්පත් අම්මට මං මොනවද ගිහින් කියන්නේ? ඉගෙන ගැනිල්ලක් දාලා? එහෙම වෙන්නේ නෑ කෙල්ලේ. උඹ විමුක්තිය බඳිනවා. ඒ වචනයක් ගානේ හිමාලි රසවින්දාය. මං කතා කරනවා අම්මා එක්ක, තාත්තා එක්ක, මල්ලි එක්ක. උඹ බය වෙන්න එපා. උඹට එහෙම අසාධාරණයක් වෙන්නේ නැහැ. අනේ මං අක්කේ සාධාරණයක් ඉල්ලනව නෙමේ. මං දන්නවා. කොල්ලව S2 වගේ බලාගනින්. එච්චරයි. ඌ හරියට ආදරය හොයනවා. හිමාලි යටිසිතින් සිනාසුනාය. මං මගේ පණ කියලා හිතලා බලාගන්නේ. දැනුයි කියලා වෙනසක් නෑ අක්කේ. උඹ හිතේ නිස්කලංකෙන් හිටපන් දැන්. අද මල්ලිව ගේනවනේ. මං ඊට පස්සේ කතා කරන්නම්. හිමාලි එහෙමම මේදාගේ දෙපා ඉඹගෙනම ඇඳ පාමුල වැටුණාය. මේදාගේ දෙපා සිපගත්තේ බිම වැටේය. මං ඔයාට හැමදාම ඇවිත් වඳිනවා අක්කේ. හිමාලි කීවේ මේදාගේ දෙපා ඉඹිමිනි. මේදාගේ දැස්වල කඳුළු පිරුණි. හොඳ සිහියෙන් විමුක්ති ගෙදර එන්නේ වසරකට පමණ පසුය. සක්විති වාහනේ නවත අනේ කසුණියුන් විමුක්ති දෙස බැලුවේය. රෝහලේ සිට සක්විති කෙලින්ම වාහනය පදවාගෙන ආවේ මහා ගෙදරටය. පිටුපස උන්නේ හිමාලිය. ඇය උන්නේ නාවපනක් ලද්දියක මෙනි.
ඒ පින දුන්නේ මේ දාය. ඇගේ වචනය. උඹව මෙහෙම ගෙදර එක්කගෙන එන්න අපි සෑහෙන දුක් විඳා. නේද නංගි? සක්විති කීවේ පිටිපස අසුන දෙසද බලාය. අපි විඳ දුක් දැන් මොකටද අයියේ? අයියා ලස්සන්ට ගෙදර ආවනේ. විමුක්ති සිනාසුනේ. බහිමු මල්ලි. හිමාලි පටස්කා වාහනෙන් බැස ඉදිරිපස දොර ඇරියාය. තද නිල් පැහැගත් ජීප්සි සායට ලා නිල් පැහැගත් බ්ලවුසයක් ඇඳවුන් නැගේ දකුණු කරේ සුදු අත්බෑගයක් විය. පහින් අයියේ. දොර ඇර දොරපළුව අල්ලාගෙනම හිමාලි කීවාය. විමුක්ති වාහනය බැස්සේ ඇගේ සිනහව දෙස බලාගෙනමය. හිමාලි විමුක්තිගේ බාහුවෙන් ඇල්ලුවාය. ඒ බලවුන් සුරම්යාටත් මොරගොඩ මහතාටත් අන්නාටත් පෙනෙන්නටය. පුරුද්දට ඇල්ලුනේ දැන් අපි අල්ලන්න ඕන නෑ. හිමාලි ලස්සන්ට කීවාය. විමුක්ති වාහනේ දොරවසා හිමාලිගේ උරතලයට යන්තමට සුරත තිබ්බේය. දැන් හිරිවැටුණු ගතියක් නෑ නේද? ඒ වුණාට නංගි අමුතුයි වගේ. අපි පුරුදු වෙමු. හවසට මූදු වෙරළේ ඇවිදින්න යම්. විමුක්ති අම්මා තාත්තා දෙස බැලුවේ ආදරේනි. නිල් ඩෙනිම් කලිසමට ලා කොළ පැහැගත් සෑල්ලු ටී-ෂර්ට් එකක් ඇඳවුන් විමුක්ති වෙතින් ආවේ පරණ කොල්ලාගේ ලස්සනමය. අම්මේ. සුරම්ය උන්නේ කඳුළු පුරවාගෙන සිනාසෙමිනි. විමුක්ති විශාල නිවස ඉදිරිපිට වූ රොංකීට් අතුරණේ මතදි ධන ඔබ අම්මාටත් තාත්තාටත් වැන්දේය. සුරම්ය සක්විති දෙස බැලුවේ විමුක්තිය බදාගෙනය. ලොකු පුතාටයි සුදු දුවටයි පින්. මගේ කොල්ලව බේරගත්තට. සුරම්ය කීවේ විමුක්තිය බදාගෙනමය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.